කුකින් විත් ෆයිව් අපේ YouTube channel එකට වෙනද වගේම ඔයාලා ගොඩාක් ආදරෙන් අපි පිළිගන්නවා. මම මෙතෙක් හදපු කේක් වලින් රසවත්ම කේක් එක තමයි අද ඔයාලට හදන විදිය කියලා දෙන්නේ. මම අද ඔයාලට කියලා දෙන්නේ හකුරු කේක් එකක් හරිම ලේසියෙන් හදාගන්න විදිය. ඉතින් වැඩි වෙලා ගන්න නැතිව මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ කේක් එක හදද්දී සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය වලට වඩා ටිකක් වෙනස් අමුද්‍රව්‍ය ටිකක් තමයි පාවිච්චි කරන්නේ. මේ කේක් එකට අපි පාන් පිටි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ රුලන්. මෙන්න මේ විදිහට පාවිච්චියට ගන්න රුලන් ටික කබලේ බෙද ගන්න අවශ්‍ය වෙනවා. රුලන් ග්‍රෑම් 250ක් තමයි මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට මේ රුලන් බෙදගද්දී ටික වෙලාවක් යද්දී අපිට මේ රුලන් වලින් සුවඳක් එනවා. ඒ සුවඳ එනතෙක් අපි මේ රුලන් ටික හොඳින් බැඳ ගන්න ඕන. දැන් මේ වෙද්දී අපිට අවශ්‍ය ප්‍රමාණයට රුලන් ටික බැඳිලා තියෙන්නේ. අපි මෙතනදී ලිප ඔෆ් කරලා රුලන් ටික පැත්තකින් තියා ගන්නවා. දැන් ඔයාලට පුළුවන් බටර් හෝ මාගරින් ග්‍රෑම් 125කට සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්න. මේ දෙක අපි හොඳින් බීට් කරගන්න අවශ්‍ය වෙනවා. හොඳ ක්‍රීම් එකක් වෙනතුරු අපි මේක බීට් කරගන්න ඕන. මෙතනදී බිත්තර තුනක් පාවිච්චි කරනවා. මුලින්ම බිත්තරවල සුදුමද කහමද වෙන් කරගන්න ඕන. මුලින්ම අපි කහමද ටික තමයි එකින් එක මේ විදිහට එකතු කරගන්නේ. දැන් සුදු මද වලට කහ මද මිශ්‍ර නොවන විදිහට අපි වෙනම භාජනයකට සුදු මද ටික ඉවත් කරගෙන තියෙන්නේ. ඒ සුදු මද ටිකත් අපි මෙන්න මේ විදිහට හොඳින් බීට් කරලා පැත්තකින් තියා ගන්නවා. අපි දැන් ලෑස්ති කරගන්නේ මේ කේක් එකට අවශ්‍ය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය. ඒ තමයි කිතුල් හකුරු. ඔයාලට මෙතනදී හොඳම කිතුල් හකුරු එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේ කේක් එක ගොඩාක් රසට හදා ගන්න පුළුවන්. කිතුල් හකුරු මම මෙතන පාවිච්චි කරනවා ග්‍රෑම් 250ක්. කිතුල් හකුරු ටිකත් අපි මෙන්න මේ විදිහට සිහින්ව කපා ගන්නවා. අද අපි කිලෝ එකක ප්‍රමාණයක කේක් එකක් තමයි හදාගන්නේ. හදාගන්න තැටියට මම මෙන්න මේ විදිහට බටර් ටිකක් ගාලා ඔයිල් පේපර් එක හොඳින් දාගන්නවා. දැන් අපේ හකුරු ටික මෙන්න මේ විදිහට අපි භාජනයකට එකතු කරලා හොඳ උකු පොල් කිරි කෝප භාගයක් එකතු කරගෙන හකුරු ටික පොල් කිරි එකේ හොඳින් දිය කරගන්නවා. මෙතනදී ගොඩාක් ලොකු කෑලි නැතිව පුංචි පුංචි කැබලි තිබුණට කමක් නැහැ. මොකද අපි හදන්නේ හකුරු කේක් එකක්නේ. ඒ නිසා හකුරු පොඩි කෑලි තිබුණට කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි කලින් සකස් කරගත්තු බටර් සීනි බිත්තර මිශ්‍රණයට කලින් බදලා තියාගත්තු රුලන් ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගෙන අපි හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් ඒකට මම බේකින් පවුඩර් තේ හැඳි එකක් එකතු කරගෙන ඒ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. රෝස් එසෙන්ස් වලිනුත් මම පුංචි ප්‍රමාණයක් එකතු කරගන්නවා. මම මෙතනදී රෝස් එසෙන්ස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට රෝස් එසෙන්ස් නැති වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට ඒ වෙනුවට වැනිලා එනසාල් එකතු කරගන්න පුළුවන්. දැන් අපේ හකුරු ටිකත් හොඳින් දිය වෙලා තියෙන්නේ. ඒ දිය කරගත්තු හකුරු මිශ්‍රණය අපි සකස් කරගත්තු කේක් මිශ්‍රණයට එකතු කරගන්නවා.
දැන් මේ වෙලාවේදී අපේ කේක් මිශ්‍රණයෙන් ගොඩාක් හොඳ සුවඳක් එනවා. ඒ වගේම ලස්සන පාටකුත් අපිට ඇවිල්ලා තියෙනවා. මේ ඔයාලට පේන්නේ අපි බිත්තර සුදුමද ටික වෙනම බීට් කරගත්තනේ. ඒ බීට් කරගත්ත බිත්තර සුදුමද ටික. මගේ බිත්තර සුදුමද ටික නම් අවශ්‍ය ප්‍රමාණයට බීට් වෙලා නැහැ. ඔයාලා බීට් කරගත්තී පුළුන් වගේ එනතෙක් හොඳින් බීට් කරගන්න. ඒ විදිහට බීට් කරගත්තාම අපේ කේක් එකට හොඳ උසක් ගන්න පුළුවන්. දැන් අපි සකස් කරගත්තු කේක් මිශ්‍රණය මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. අපි කලින් සකස් කරගත්තු කේක් තරියට අපි මේ මිශ්‍රණය එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කජු ටිකක් එකතු කරගන්න. මම අද එකතු කරගන්නේ රට කජු. ඔයාලට ඕනෑම කජු වර්ගයක්, මුද්දරම් පළම්, ඒ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ කේක් එක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 35ත් 40ත් අතර ප්‍රමාණයක් අපි මේ කේක් එක හොඳින් බේක් කරගන්නවා. එහෙම බේක් කරගත්තු කේක් එකක් තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. මේ කේක් එක අපි මෙන්න මේ විදිහට කපල වලට පෙන්නන්නම්. බටර් කේක් එකක් තරමට මේකේ උස ආවේ නැති වුණත් මේ කේක් එකේ රස නම් හරිම වෙනස්. මම මෙතෙක් හදලා තියෙන කේක් වලින් රසම කේක් එක මේ හකුරු කේක් එක කිව්වොත් මම නිවැරදි. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ හකුරු කේක් එක හදලා මේකේ රස බලන්න. ඉතින් ඔයත් අනිවාර්යෙන්ම හැදුවොත් අපිටත් කමෙන්ට් එකකින් රස කියන්න අමතක කරන්න එපා.